ආයිනෝ කියා කැප්සූල් එක තියෙන්නේ ඉක්මිටේෂන් තත්ත්වය නැති කරන්න දුරු කරන්නම ඒ නිසා තමයි 100%ක්ම අපි බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳ ප්‍රතිඵල අපිට එකින් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා අනිත් එක තමයි මෙහි අඩංගු දේවල් අපි මොනතරම් කැප්සූල් එක ගැන කතා කරත් වැඩක් නැහැ ඒ අඩංගු දේවල් වල තියෙන සුවිශේෂත්වය නිසාම තමයි ඒක නැති වෙන්නේ දුර වෙන්නේ ඉතින් ඇත්තටම මේකේ අඩංගු වෙලා තියෙන්නේ මේ පයිනෝ කියා කියන නම හැදිලා තියෙන්නේ මේක ප්‍රධානින්ම දේ තමයි පයින් ගසේ පොත්තේ සාරය ඒ හරහාම පයිනෝකියා කියන නම හැදිලා තියෙනවා. ඒ වගේම තමයි ඇල්ගි පැලැටියක් වෙන ඇල්ගි ගසේ සාරය තියෙනවා. ඒ වගේ විටමින් C, විටමින් E මේ හතර ස්වභාවිකව තියෙන මේ දේවල් වල අඩංගු වෙලා තියෙන දේවල් එක තමයි අපිට 100ට 100ක්ම මේක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි කිසිම කෙනෙකුට බයිකින් තොරව හොඳ විශ්වාසයෙන් මේ කැප්සූල් එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ප්‍රමිතිය 100%ක්ම අපේ රටේ තහවුරු කරලා තියෙනවා. සාර්ණික අත්පද බැලින් කරලා මේක 100%ක් ප්‍රමිතියෙන් උසස් කියලා. ඒක නිසා මේක කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේක ගිලන දෙයක් නිසා අපි මුඛයෙන් ලබා ගන්න දෙයක් නිසා කෙනෙකුට මේක ගැන පොඩි බයක් ඇති වෙන්න පුළුවන්. නමුත් එහෙම බය වීමක් අවශ්‍ය නැහැ. මං හිතන්නේ ඇත්තටම අද අශානි මම මුලින්ම මේ කැප්සූල් එක ගැන කතා කරා. අද මට හිතෙනවා කතා කරන්න අවශ්‍ය නැහැ කියලා. අද මේ පාවිච්චි කරන අය තමයි වැඩියෙන් කතා කරන්නේ. ඒක හේතුව තමයි අශානි මේ ළඟදී අපේ රටේ කොළඹ ඉතාමත් ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙක් ආව මගේ සැලොන් එකට. ඇවිල්ලා ඒගොල්ලන් ඇහුවේ නයනා මේ අපේ ටීචර්ස්ලා අතර ගොඩාක් අයට මේක තියෙනවා. හැබැයි මේ පාවිච්චි කරපු අය හොඳ ප්‍රතිඵල අරගෙන ඒ අය තමයිලු දැන් මේක ගැන කියන්නේ. ඔයා ගන්න මේක. මේ කැප්සූල් එක ගන්න මේ පයිනෝකියා කැප්සූල් එක ගන්න කියලා. ඉතින් ඒගොල්ලන් තවත් ඒක තහවුරු කරගන්න තවත් විශ්වාස ඇති කරගන්න තමයි මාව හම්බෙලා කතා කරේ. ඉතින් ඒ තරම් අද හොඳ ප්‍රතිඵල අපේ සමාජයේ ඔක්කොටම ලැබෙමින් පවතිනවා. මම හිතන්නේ ඉදිරියට අපි කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ පාවිච්චි කරන අය තමයි හදවතින් මේක කතා කරන්නේ. ඉතින් මම හිතන්නේ සුවිශේෂ දේවල් අඩංගු නිසා තමයි අද පිග්මන්ටේෂන් තත්ත්වය නැති කරන්න දුරු කරන්න ලංකාවේ අංක 1 කැප්සූල් එක බවට පරිණතිය කැප්සූල් එක පත් වෙලා තියෙනවා. අපි සූදානම් තවත් බොහෝ දේවල් කතා බහ කරන්න ඉක්මනින්ම වෙලාව බලලා. අපේම රටේ නැවුම් එළකිරිවල පෝෂණ ගුණය ඇංක වෙතින් දැන් අප වෙත. අවදින් අපේ කතා බහ කරන්න සූදානම් තවත් දේවල් ලැබෙන්න ඊට කලින් සූදානම් වෙන්නේ රූප රාමු කලාක් නර්බලා නැවතත් ඉක්මනින්ම එකතු වෙන්නේ. හිරු එළිය නිසා සමේ ඇතිවන අඳුරලක සහ අවපැහ ගැනවීම් සහ මුලින් දුරු කරනට පයිනෝකියා. පයිනෝකියා ප්‍රංශී ස්පින් කන්ට්‍රෝල් ආයතනය අනුමත ප්‍රථම සහ එකම ගිලින ප්‍රතිකාරකයයි. එය සමේ අඳුරලක මූල ආරම්භයට මුගස් ක්‍රියා කර සමේ අවපැහ ගැනවීම් නැවත ඇතිවීමද වළකයි. පයිනෝකියා නිකලල් සමකට නොවරදින සත්කාරය. නිකලන් සමකට නාරදින සත්කාරයේ පයින් කියා පිළිබඳ ඔබට වැඩි විස්තර දැනගන්නට පුළුවන් මේ දුරකථන අංකය ඔස්සේ 0144 804 601 0144 804 806 කියන දුරකථන අංකය ඔස්සේ ලියන්නට පුළුවන් මෙගා ලයිෆ් සයන්ස් ඕස්ට්‍රේලියානු පුද්ගලික සමාගම නම්බර 48 දෙවන මහල පාක් වේ ගොඩනැගිල්ල පාක් වේදිය කොළඹ 2 කියන ලිපිනයට ලිවෙතුන ඔබට පයින් කියා පිළිබඳව වැඩි විස්තර දැනගන්නට හැකියාවක් තිබුණා. වයිසිත මින්නේ නයිනයි සඳහන් කරා මේ පයිනෝකියා වලට මේ වෙද්දී ලැබලා තිබෙන ප්‍රතිචාරයන් පිළිබඳ බොහෝ දෙනෙක් කලබල කොට මේ විවිධාකාර වූ මෙවැනි ගැටලු තිබුණා විවිධාකාර වූ දේවල් අත්හදා බලන නමුත් ඔවුන් අවසානයේදී පයිනෝකියා වෙතට හැරෙනවා බොහෝ දෙනෙක් පයිනෝකියා හරහා හොඳ ප්‍රතිඵලයන් ලබා දීලා තිබෙනවා මේ ආකාරයෙන් පයිනෝකියා හරහා බොහෝ දෙනෙකුට සාර්ථක ප්‍රතිඵල ලැබෙන ආකාරය කොයි විදිහෙන් සිදු වෙන්නේ කියලා අපි සඳහන් කිරීමක් කළා. මතකද අශානි කියනෝනේ ඇත්තටම පිග්මන්ටේෂන් කියලා දේ නැති කෙනෙක් නැහැ අද හැමෝටම තියෙනවා. අන්තික පිග්මන්ටේෂන් ආවම ගොඩක් අය කරන්න බලාපොරොත්තු වෙන රෙතනට මොකක් හරි ක්‍රීම් එකක් ඒක ලෝකල් ඇප්ලිකේෂන් එකක් කරන්න බලනවා. ඒක හරි ගිය නැතුනම මෙතනින් එහාට යන්නේ ලේසර් ට්‍රීට්මන්ට් වලට එහෙමත් නැත්නම් කිමිකල් පීලින්. ඒතර මේ දෙකට ලොකු බයක් තියෙන තරම ඒ සඳහා යොමු වෙන මොන හරි සයිඩ් ඉෆෙක්ට්ස් තියෙද කියලා. අනේ ඒ නිසා තමයි මම හිතන්නේ ඕරල් තෙරපි එකක් විදිහට මේක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන මොකද අර ප්‍රථම වරට මුඛයේ මගින් ලබාගෙන ඒ අවපැහ ගැනීම නැති කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක් නිසා. අර කිව්වා වගේම මේකේ තියෙන අඩංගු වෙන සංගතක හතර ෆ්‍රෙන්ච් මෙටයින් පයින් බාක් එක්ස්ට්‍රැක්ට් එක ඩීසලිනා කියන ඇල්ගී වල එක්ස්ට්‍රැක්ට් එක විටමින් E කියන ඇස්කෝබික ඇස් සෝරි විටමින් E
සහ විටමින් සී කියන්නේ ඇස්කෝබික් ඇසිඩ් කියන එක. මේ හතරම ප්‍රබල ඇන්ටිඔක්සිඩන්ට්ස් ඒ වගේම මුහුණේ පැහැය වැඩි කරන හතරක්. එතකොට මේ සංයෝගයක් විදිහට නිසි ප්‍රමාණයෙන් හදලා තියෙන නිසා මම හිතන්නේ අර අවපැහැ ගැනීම ඉතාමත්ම ඉක්මනින් අයින් කරනවා. ඒත් එකම ආයියයි ඇතිවීම තියෙන ප්‍රවණතාවය අඩු කරනවා. අපි ගත්තොත් සාමාන්‍යයෙන් ආසියා රටවල් වල මේ පිග්මන්ටේෂන් ඇතිවීම වැඩි අනිත් රටවල් වලට වඩා මොකද අපි හිරු කිරණ වල නිරාවරණය වීම ඩිරෙක්ට් එක්ස්පෝෂර් එක වැඩි අපිට ඒත් එකම තමයි කාන්තාවන්ට මේක පොදු ප්‍රශ්නයක් මොකද පිරිමින්ගේ 10%ට පමණයි මේක ඇති වෙන්නේ නමුත් කාන්තාවන් බැලුවොත් හැම කෙනෙක්ටම මේ ප්‍රශ්නේ තියෙනවා අපිටත් තියෙනවා ඉතින් මේක අර මේන්ටෙනන්ස් ඒ කියන්නේ දීර්ඝ කාලයක් භාවිත කරලා ඒ නැ ප්‍රමාණය අඩු කරගන්න ඒත් එකම ඇවිල්ලා තියෙන දේවල් අඩු කරගන්න මම අර කලින් අයලා කිව්ව විදිහට මේ ප්‍රොඩක්ට් පැටර්න්ස් ගැන කියන්නම් කොහොමද එන්නේ මේක කියලා මේ පිග්මන්ටේෂන් ඇති වෙන පුළුවන් ආකාර තුනක් තියෙනවා එක තමයි සෙන්ට්‍රොෆේෂල් මැලර් සහ මැන්ඩිබියුලර් කියන එක මේ තියෙන්නේ සෙන්ට්‍රොෆේෂල් කියන එක ඒ කියන්නේ පිග්මන්ටේෂන් එන්න පුළුවන් නළලේ කඹුල් දෙකේ නහය සහ අප ලිප් එක ආසන්නේ මේක ටිකක් භයානක තත්ත්වයක් මොකද මූණ පුරාම ඇති වෙලා තත්ත්වයක් අන්තික තමයි මැලර් කියන තත්ත්වේ මැලර් කියන තත්ත්වේ දෙන්නේ කඹුලේ සහ නිකටේ ඊළඟ තත්ත්වේ මැන්ඩිබුල කියන තත්ත්වය අතරම මේ ඇතිවෙන අපි කියන ජෝ ලයින් එකේ අපේ හක්ක ප්‍රදේශයේ ඒ ජෝ ලයින් එකේ සමහරවිට කඹුලට යනවා ගොඩාක්ම චින් එක කළුම වෙලා තියෙනවා ඒක තමයි මැන්ඩිබුල කියන්නේ ඉතින් මේ පැටර්න්ස් තුනටම හරියන විදිහට තමයි අර ගොඩක් පරීක්ෂණ කරලා නිසි ප්‍රමාණ වලින් මේවා අන්තර්ගත කරලා හදලා තියෙන නිසා තමයි මම හිතන්නේ පිග්මන්ටේෂන් කියන තත්ත්වය ඉක්මනින්ම නැති වෙලා යන්නේ. ඒ වගේම තමයි දැන් අපි සඳහන් කිරීමක් කරනවානේ පයිනෝකියා හරහා පිග්මන්ටේෂන් වැනි තත්ත්වයන් එහෙමත් නැත්නම් ලපකැලල් තිබුණා නම් මේ හැම දෙයක්ම ඇති වෙන අපිට පහපත් බවක් ලැබෙනවා කියන කාරණය පිළිබඳව. දැන් ඔබ පිළිබඳව කතා බහ කරනකොට ඔබ දවසින් දවස තව තවත් ඔබේ සම පහපත් වෙනවා. මම හිතන්නේ බොහෝ දිනකට දැක බලා ගන්න පුළුවන්. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ කප් එකෙන් කියලා නැහැ. අත්තු පා බැලුවොත් එහෙම ඔබ ඇත්ත හරිම පහපත්. ඕනම කෙනෙකුට දැක බලා ගන්නට හැකියාවක් තිබුණා. මේ ආකාරයෙන් පයින්ුකේ හරහා පිරිපුන් බවක් සමට එමත් නැත්නම් තව තවත් පහපත් වීමක් සිදු වෙනවා නේද? ඇත්තටම අශානි මම හිතන්නේ මේ කැප්සියුල් එක මම ගන්නවා වගේම මම කරන්න ලොකු සත්කාරයක්. මේක ඇත්තටම දැන් මේ පිග්මන්ටේෂන් තත්ත්වය ඇති වෙන්න ඩොක්ටර් කියපු කරුණ වලට මට හිතෙනවා මානසික ආතතියත් ප්‍රධාන වශයෙන් බලපාන. ඩොක්ටර්ගේ කාන්තාවන්ට තමයි මේක වැඩියෙන් තියෙන්නේ කියලා. කාන්තාවන් තමයි නිතර දෙවිලි හැම වෙලාවෙම මානසික ආතතියෙන් මේවලින් මොකද අපි දරුවන්ගේ ස්වාමි පුරුෂයාගේ ගෙදර දොරේ හැම බරක්ම තියෙන මේ කාන්තාවගේ. කාන්තාව ලස්සන සුන්දර වගේම මේ මානසික ආතතිය කියන එක ඉක්මනින් එන්නේ මේ කාන්තාවට. පිළිමින් ටිකක් හරි සැහැල්ලුයි නිදහස්. ඇත්තටම අශාන මම එවැනි කාන්තාවන් දස දහස් ගානකට මේ ගැන කතා කරලා කියලා ඔවුන්ට එක වචනකින් අස්සසිල්ලක් වෙලා තියෙනවා මම හිතන්නේ ඒ පිනම තමයි අශානි මාතුලින් විද්‍යාමාන වෙන්නේ මම මේ කැප්සූල් එක මම ගන්නේ මට පිග්මන්ටේෂන් තත්ත්වයක් තිබුණා නෙමෙයි මගේ තරුණකම මගේ සුන්දරත්වය මගේ ලස්සන මගේ පැහැය මේක තව තවත් වැඩි දියුණු කරගන්න ඉතින් මම බලාපොරොත්තු වෙනවටත් වඩා ඒ ප්‍රතිඵල මට 100%ක් ලැබිලා තියෙනවා. ඇත්තටම මේ කැප්සූල් එක පිග්මන්ටේෂන් තත්ත්වය දුරු කිරීම විතරක් නෙමෙයි. ඉතා ප්‍රබල ශක්තියක් තියෙනවා කෙනෙකුගේ තරුණකම ලස්සන සුන්දරත්වය රැකගන්න. ඒ වගේම එල්ලා වැටලා තිනවන සම අවපැහැ ගැන්විලා තිනවන රළු වෙලා තිනවන මේ හැම දෙයක්ම නැති වෙලා ඉතාමත් පහපත් සමක්. දැන් අසන් මගේ සලාන් එකට එනවා ගොඩක් අය මූණ සුදුයි. අත් කළුයි. දෙපා ගත්තොත් ඊටත් වඩා කළුයි. සමහරුන්ගේ මූණ කළුයි අත්හරි සුදුයි. මේක අශානි විවිධ හේතුන් තියෙන අපි මේ ගැනත් කතා කරොත්. ඉතින් ප්‍රධානම දේ තමයි ප්‍රමිතියක් නැති ක්‍රීම් ජාති ප්‍රමිතියක් නැති ෆේෂල්ස් වගේ ජාති හරියට නොකිරීම. ඉතින් ඇත්තටම ඒ හැම දෙයක්ම නැති කරන්න පුළුවන් තාමත් ප්‍රබල ජීවියක් මේ කැප්සූල් එකට දෙනවා. මේ කැප්සූල් එක මේ පිග්මන්ටේෂන් තියන අය විතරක් නෙමෙයි අද ගොඩාක් අය පෙළඹිලා තියෙනවා තමන්ගේ සුන්දරත්වයේ ලස්සන තරුණකම ඒ වගේම පැහැ වැඩි කරගන්න මේ කැප්සූල් එකේ. මේ කැප්සූල් එක හරිය ආකාර අපි පාවිච්චි කරන්න ඕනේ. දවසට කැප්සූල් දෙකක් ගන්න ඕනේ. ඔබ දවල් කෑම වේලෙන් හරි රාත්‍රී කෑම වේලෙන් හරි උදේ කෑම වේලෙන් පස්සේ මේ කැප්සූල් එක මාස 3ක් හරියට මේ මාත්‍රාව පිළිපැද්දොත් ඔබ බලාපොරොත්තු වෙනවටත් වඩා ඉතාමත් පහපත් සමක් ඔබට ලැබෙනවා. අර තියෙන ගැටලුව ඒ කියන්නේ මූණ සුදුයි අත්කළු ඒක නෙමෙයි නැති වෙලා ඉතාමත් පහපත් එක හා සමානම පහපත් සමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒකත් මේ පයිනෝකියා කැප්සූල් එකේ තියෙන ප්‍රබලකමක්.
අද pigmentation තත්ත්වයේ තියන විතරක් නෙමෙයි මා වටා ඉන්න මගේ රංගන ශිල්පීන් ශිල්පිනියන් සැලොන් එකට එන හැමෝම අර නොයෙකුත් දැන් ක්‍රීම් එකක් ගෑවොත් අපි මූණට එකක් ගන්නවා සිරුර තව එකක් ඒ වගේ නොයෙකුත් දේවල් පාවිච්චි කරන හැම දෙයක්ම අයින් කළා අද හැමෝම පෙළඹිලා තියෙනවා එකම කැප්සූල් එක මේ අයිනෝකියා කැප්සූල් එක කියලා ඒ වගේම තමයි වෛද්‍යතුමින් දැන් ශරීර අභ්‍යන්තරයට යම් කිසි දෙයක් ලබා ගන්නකොට බොහෝ දෙනෙක් මේ සුරක්ෂිතතාවය පිළිබඳව සැලකිල්ලක් දක්වනවා පාලනකයා කියන නිෂ්පාදනයේ තමත් සුරක්ෂිතයි නේද කියන කාරණේ පිළිබඳව දැනගන්න කැමති වගේම තමයි අවශ්‍ය කරන සියලුම සායනික අත්දැකීම් මේ නිෂ්පාදනයට තිබෙනවාද කියන කාරණේ පිළිබඳවත් ඔබතුමියගෙන් දැනගන්න කැමතියි ශානි කියන්නේ මේක ඖෂධයක් නොවුනත් අර ඕරල් තෙරපි එකක් නිසා මම හිතන්නේ අභ්‍යන්තරයට ගන්නකොට අනිවාර්යයෙන්ම ක්ලිනිකල් ට්‍රයල්ස් තියෙන්නම ඕනේ. දැන් ගොඩක් වෙලාවට ඇත්තටම දැනට තියෙන ප්‍රොඩක්ට්ස් බැලුවම සල්ලි දීලා ගන්න රිසර්චර්ස් ගොඩක් තියෙනවා. නමුත් මේක ෆ්‍රාන්සිස් ස්පින් කන්ට්‍රෝල් ආයතනය මගින් කරපු රිසර්ච් එකක් තියෙනවා. මොකද ෆ්‍රාන්සිස් ස්පින් කන්ට්‍රෝල් ආයතනය කියන්නේ රිසර්චර්ස් පැත්තෙන් ඉතාමත්ම ඉහළින්ම ඉන රිසර්ච් එකක්. එතනදී කිසිම විදිහකින් බොරු රිසර්ච් එකක් කරෙන්නේ නැහැ. සල්ලි දීලා රිසර්චර්ස් ගන්න බෑ. ඇත්තටම ක්ලිනිකල් ට්‍රයල් එකක් වෙන්නේ. අපි එතනින් අනුමත කරනවා මේක ඕරල් තෙරපි එකක් කියලා පිග්මන්ටේෂන් වලට. ඊට අමතරව මැලේසියා වල රිසර්ච් කරලා තියෙනවා. එතකොට මෙදා ලයිෆ් සයන්සස් ඔස්ට්‍රේලියා වල මෙගා වීකියා ඉන්ස්ටිටියුට් එකක් තියෙන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඩිපාර්ට්මන්ට් එකෙන් කරපු එකක් වෙනවා මේ සම්බන්ධව. ඉතින් ක්ලිනිකල් ට්‍රයල්ස් ගොඩක් තියෙන නිසා වෛද්‍යවරයෙක් විදිහට අනුමත කරන්න පුළුවන්. මොකද මේ රිසර්චර්ස් හොඳට කියවල බලලා තමයි මේ ගැන කතා කරන්නේ නිසා. ඒ නිසා මම හිතන්නේ බිය වෙතු නැහැ. මොකද සයිඩ් ඉෆෙක්ට්ස් ගැන ඒ ගැන විශාල වශයෙන් කතා කරලා තියෙනවා ඒගොල්ලෝ. අද දවසේදී අපි පයිනෝකියා නිෂ්පාදනය පිළිබඳව ඔබට නිකලල් පහපත් සමක් ලබා දෙන්නට අද දවසේදී අපි බොහෝ සෙයින් උත්සාහ කරලා ඒ පිළිබඳව දැනුවත් කරන්නට අපේ මදිරේට පැමිණියාට ඔබ දෙපළට මෙහෙම සතුටු වන්දනවා. ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් සුබ දවසක්.